అదా తాయివాన్ గిలి పిలిగా అన్న టెక్ గైడ్ యూట్యూబ్ ఛానల్ లో గట ఒకళ్ళు సీలు తినాం ఓయా ఫోన్ ఇక అతడ అత్త గమం కరాని ఫేస్బుక్ అనే కదా యూట్యూబ్ అనే కదా ఏమన్న అత్తం గేమ్ ఇక ప్లే కరణి ఓయా ఎదినేదా భావితా కరణ యాప్స్ కీప్ యాక్ ఎదిని ఈ యాప్స్ కీప్ యాక్ ఎక్కమ ఏ వాగే దీలా దీన రహస్ టిక సమహారు విట ఓయా ఈ దేవాల దన్నో వెన్నత్ పులువాం నొదన్నో వెన్నత్ పులువాం ఏత్ ఎక్కమ ఓయా భావితా కరణ ఆండ్రాయిడ్ ఫోన్ ఇక నాం ఆండ్రాయిడ్ మేహ్యూం పద్ధతి ఏత్ అపిట దీలా దీన సీక్రెట్ టిప్స్ టిక ඒ කියන්නේ රහස් ටිකක් Android මෙහෙයුම් පද්ධතියෙත් අපි නොදන්න රහස් පැත්තක් තියෙනවා. අපිට පුළුවන් මේ දේවල් අපි මේ රහස් භාවිතා කරනවා නම් අපිට පුළුවන් අපි එදිනෙදා භාවිතා කරන වැඩ ටික මීට වඩා ටිකක් ඉක්මනින් කරගන්න. අපි අද කතා කරමු ඒ ගැන. ඔයා data පාවිච්චි නොකළත් ඔයාගේ data ඉක්මනින් ඉවර වෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්න පුළුවන් background data. මොනවාද මේ background data කියන්නේ? බ්‍රැක්ග්‍රවුන්ඩ් ඩේටා කියන්නේ ඔයා ඔයා ෆෝන් එක ඔන් කරගෙන ඔයා ෆෝන් එකේ සමහර ඇප් භාවිත නොකලත් පසුබිමින් ධාවනය වෙලා මේ ඇප්ස් වලින් ඔයාගේ ඩේටා ගන්නවා. එහෙම නැත්නම් ඔයාගේ ඩේටා යූස් කරනවා. එතකොට තමයි ඔයාටත් නොදැනීම ඔයාගේ ඩේටා ඉවර වෙන්නේ. අපිට පුළුවන් එක හදාගන්න. මම අද කියලා දෙනවා කොහොමද මේ බ්‍රැක්ග්‍රවුන්ඩ් ඩේටා ඕෆ් කරගන්නේ. බ්‍රැක්ග්‍රවුන්ඩ් ඩේටා ඕෆ් කරගෙන අපි කොහොමද ඇප් එක පාවිච්චි කරන්නේ. අපිට පුළුවන් අපේ බ්‍රැක්ග්‍රවුන්ඩ් ඩේටා ඕෆ් කරගන්න. එතකොට අපිට පුළුවන් අපේ ඩේටා යම් කිසි ප්‍රමාණයක් ඩේටා වැය වෙන එක අඩු කරගන්න අපිට පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ යන්න ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වල. ඊට පස්සේ යන්න මොබයිල් ඩේටා වල. මෙතන තියෙනවා ඇප්ස් ලිස්ට් එකක්. මේ ඇප් ලිස්ට් එකේ පෙන්නනවා අපි වැඩිපුරම ඩේටා යූස් කරන ඇප් ටික උඩින්ම පෙන්නනවා. ඊට පස්සේ ඇප් එකක් මේ විදිහට ක්ලික් කරන්න. ඒකේ බෑක්ග්‍රවුන්ඩ් ඩේටා කියන එක ඕෆ් කරලා දාන්න. ඊට පස්සේ මේ විදිහට ඇප්ස් මත ක්ලික් කරලා බෑක්ග්‍රවුන්ඩ් ඩේටා කියන එක ඕෆ් කරලා දාන්න. මේ විදිහට මෙතනින් වැඩිපුරම බෑක්ග්‍රවුන්ඩ් ඩේටා ගන්න ඇප්ස් ටික තෝරලා ඒ වගේ බෑක්ග්‍රවුන්ඩ් ඩේටා කියන එක ඕෆ් කරලා දාන්න. සමහර විට මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්න පුළුවන්. සමහර ෆෝන් වල සෙටින්ග්ස්, ඇප්ලිකේෂන්, ඩේටා යූසේජ් රෑන්කින් වල මේක තියෙන්න පුළුවන්. බෑක්ග්‍රවුන්ඩ් ඩේටා ඕෆ් කරාම ඇප් එක ඩිස්ප්ලේ එක මත ඩිස්ප්ලේ වෙන්නේ නැති වෙලාවෙදී භාවිත කරන ඩේටා ඕෆ් වෙලා යනවා. ඒකදී අපිට පුළුවන් වෙනවා අපේ ඩේටා වැය වෙන ප්‍රමාණය යම් තාක් දුරට අඩු කරගන්න. ඒත් එක්කම ඔයාගේ ෆෝන් එකේ ඩේටා සේව් පහසුකම දීලා තියෙනවා නම් ඒකත් මතකැත්තෝ ඔන් කරලා භාවිත කරන්න. ගොඩක් අය Chrome browser එක භාවිත කරනවා. අපිට පුළුවන් web page එකක් PDF කරලා තියාගෙන ඩේටා නැති වෙලාවට පස්සේ බලන්න අපිට PDF කරලා සේව් කරලා තියාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ යන්න ඔයාගේ Chrome browser එකට ඒකේ වම් පැත්තේ උඩින්ම තියෙනවා සිරස් ඉරි තුනක්. එතන ක්ලික් කරලා එතනින් ෂෙයා කියන එක තෝරගන්න. ඊට පස්සේ මෙතනින් print කියන එක තෝරන්න. මෙතනින් අපිට පුළුවන් අපේ printer එක තෝරගන්න. ඒත් එක්ක මෙතන තියෙනවා save pdf කියලා. මේ save pdf කියන එක තෝරලා මෙතනින් save කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක save කරගන්න ඔයාගේ phone එකට. save කරගත්තාට පස්සේ අපිට පුළුවන් data නැති වෙලාවක මේක pdf එකක් විදියට open කරගෙන මේ web page එකේ තියෙන සියලුම දේවල් අපිට බලන්න පුළුවන්. ඔයා Chrome browser එකේ tab ගොඩක් open කරගෙන භාවිත කරනවා නම් browser එකේ උඩින්ම swipe කරලා අපිට මේ විදිහට tab අතර ඉක්මනින් මාරු වෙන්නත් පුළුවන්. අපිට පුළුවන් call එක ඉක්මනට cut කරගන්න power button එක භාවිත කරන්න. සමහර විට මේක ඔයා දැනටමත් දන්නවා වෙන්නත් පුළුවන්. අපි call එකක් ගත්තට පස්සේ ආය display එක touch කර කර අපිට call එක cut කරගන්න අවශ්‍ය වෙන්නේ අපිට පුළුවන් අපේ power button එකට කෝල් කට් කරන එක දාගන්න. ඒකට ඔයා යන්න සෙටින්ග්ස් වලින් ඇක්සෙසිබිලිටි වලට ගිහිල්ලා එතන තියෙනවා පවර් බටන් එන් කෝල් කියන එක ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පවර් බටන් එක ප්‍රෙස් කරලා ඔයාගේ කෝල් එක කට් කරගන්න. අපි කොහේ හරි යන ගමන්නේ වැඩිපුරම මැප් එක භාවිත කරන්නේ. අපිට මැප් එක භාවිත කරද්දී මැප් එක zoom කරගන්න අපේ ඇඟිලි දෙකක් අවශ්‍ය වෙනවා. අපිට පුළුවන් ඇඟිලි දෙකක් භාවිත කරන්න නැතුව තනි අතින්ම එක ඇඟිල්ලෙන් මැප් එක zoom කරගන්න පුළුවන්. ඒකට මේ විදිහට මැප් එකට ගිහිල්ලා මැප් එකේ දෙපාරක් ටච් කරන්න. දෙවෙනි පාර ඇඟිල්ල ඩිස්ප්ලේ එකෙන් ගන්න නැතුව ඉහළට පහළට drag කිරීමෙන් අපිට මැප් එක අවශ්‍ය ගන්නට zoom කරගන්න, zoom අඩු කරගන්න, zoom වැඩි කරගන්නත් පුළුවන්. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා. ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට ලයික් එකක් දාලා තව එක්කෙනෙකුට හරි බලන්න වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරොත් විතරයි මම video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ඒ ළඟම තියෙන bell button එකත් click කරන්න.
මේ වගේම තාක්ෂණික අලුත් දේවල් ගොඩක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හම්බෙමු.